මම කියන සින්දුව මවා ගන්න ඕනි හැමෝම මම සින්දුවක් කියලා කියලා මං ඉවරට තව අත්දැකීමකට මුල මින් මින් අරගෙන යනවා මගේ පුතාල නිශ්ශබ්දව මේ වැඩේ අපි කරමු ආදරෙයි උල්පෙත වූ අම්මා මා ඔබති बाबू के भाई बना
ඕනම කෙනෙකුට තේරෙන සරල භාෂාවක්. එහෙනම් ඔබ නැළවිලි ගීතේ කරුණු දෙකක් අඳුනාගත්තා. පළවෙනි එක තමයි මොකද්ද මේ? අපි කියන රිද්මය. ඒකෝ ලයාන්විත බව. රිද්මය මූලික වුණා. එහෙනම් නැළවිලි ගීතේ තියෙන මූලිකම ලක්ෂණය මොකක්ද පුතේ? රිද්මය මූලික වීම. අනිත් එක දැන් තව එක අපූර්ව වචනයක් කියවුණා. ලයාන්විත බව. දැන් අපි දෙවෙනි ගීතේදී hina වුණේ ඒක එතන තිබුණේ නැති නිසා. එහෙනම් රිද්මය මූලික වුණා ලයාන්විත බව. ඊළඟට මම දැන් වචන ගැන කියනකොට සාහිත්‍ය පැත්තට ගියා. මේ කියනකොට වචන කියලා දැන් අරවත්ත පහල ගහේ ඩොඩ කෑවාම අතින් කරා. අති වඩන දෙවියෝ දුන් මගේ පුතා රූපණාඩ. වත්ත පහල ගහේ ඩොඩ. හැමෝම දන්නවා. කෑවාම අතින් කරා. उकुल मत तमाय मूलम अध्यापने साहित्य එන්න නැළවිලි ගීතේ තියෙන අනිත් ලක්ෂණය අඳුනාගත්ත මොකද්ද චන්ද්‍රානිදුව මොකද්ද මූලික සරල බව සාහිත්‍යයේ තියෙන සරල බව අනිත් එක තමයි සංගීතය පැත්තෙන් කියවල දරවලේ ලයන් විත බව ඊළඟට මොකක් ඕලින් කරගෙනද ගලාගෙන යන්නේ අනිත් හරිය රිද්මය මූලික කරගෙන මව් නැළවිලි ගීතයක ජීවය තමයි රිද්මය මතක් කරලා බලන්න මෙතනට තියාගෙන ඔළුව මෙහෙම කරගෙන ඕගොල්ලන්ගේ අම්මා හරිද පිට මිදුලේ වත්ත මිදුලේ ගියපු හැටි ඕන් නැතබෝ ප්‍රකාශනය මොකද දරුවනේ භාවමය හැඟීම් ප්‍රකාශ කරනවා මවක් දරුවෙකු නරවන්නේ බොහොම ආදරේ හරි මැණිකක් වගේ ස්නේහයේ ඒක නිසා මවගේ තියෙන ස්නේහය නාද මාලාව තුලින් ගායනය තුලින් ඒ ගායනයේ රිද්මය තුලින් ප්‍රකාශ වෙනවා හරිද එතකොට මේ විදිහට ගොඩනැගිච්ච නැළවිලි ගීත සාහිත්‍ය ලෝකෙ හැම රටකම හැම මව් කෙනෙකුටම පොදු ධර්මයක්. හැම මවක්ම ඒක භාෂාවන්ගේ නැළවිලි ගීතයක්. හැබැයි මේ හැම නැළවිලි ගීයකම තිබුණේ එකම මොකද පැටි අඬන්නේ කටුවල් බොකට අඬන්නේ දැක්කද මොන ගීයක්ද? ගැටි නැළවිලි මම දන්නවා නම් නැළවිලි ගීයක් වැඩි ගීයේ වැඩි නැළවිලි ගීයක් තමයි
फेसबुक वाट्सअपाले जीवित बाबू के बाये उन्ने बाबो අපි කියමු හැන්නම් කියලා අපි කාටිත් තියෙනවා හැන්න. දැන් මේකෙන් බලන්න ඕන.
तारे क्या किया मुंह अभी तो दाव करना नहीं तो कमाए ओ तेन तेन तेन
हर हर हर